He hits it through the gap and they've won. Sri Lanka. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ තීරණාත්මක තරගයක් අද බංගලාදේශ කණ්ඩායමත් සමග පැවැත්වීමට නියමිතයි. මෙම තරගයේ ජයග්‍රහණය අවසන් හතරට යාමට ඇති ඉතාමත් සියුම් අවස්ථාවට වගේම 2025 ශූරයන්ගේ කුසලාණයට යාම සඳහාත් බලපාන සාධකයක්. ඒ වගේම ඉදිරි තරග දෙක තුළ ඉතා ලොකු ජයග්‍රහණ ලබා ගැනීමත් ඉතාමත් වැදගත් දෙයක්. මේ වෙන මොකටවත් නෙමෙයි. මෙවර ලෝක කුසලාණය තුළ අපේ ක්‍රීඩකයන් නැති කරගත් නම්බුව යම් තාක් හෝ රැක ගැනීම පිණිස. අයහපත් කාලගුණය නිසා මේ තරගයේ අතරමැද නැවතා දෙමුවොත් බොහෝ විට ඩක්වත් ලුයිස් ක්‍රමයේ යටතේ ජය පරාජය තීරණය වෙයි. ඒ නිසා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම වඩාත් වාසිදායක කරුණක්. මේ වන විටත් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව නිල වශයෙන් අවසන් හතරට තේරීපත් වූ අවසන්. අද ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවත් තරගයේ ඉන්දියාව ජයගත්තත් එහි ඇතැම් තැන් ඉතාමත් ප්‍රශ්නකාරී බව රූපවාහිනිය තුළ තරගයේ නැරඹූ සියලු දෙනාට වැටහෙන කරුණක්. ඉන්දියාව සත්කාරකයෙන් කියපුවාම තරගාවලිය පටන් ගැනීමටත් පෙරම අපි දන්නවා මේ තරගාවලිය ඉන්දියාවට වාසි සහගත අයුරින් පවත්වන බව. ඒ වගේම මේ තමා ඔවුන්ට ලෝක කුසලණයක් ලබා ගැනීමට හැකි අවසන් අවස්ථාව ඒ බව ඔවුනුත් දන්නවා. ඒ නිසා ජය ගැනීමට කළ හැකි හැම දෙයක්ම කරයි. මොකද මේ ලෝක කුසලණයෙන් පසු ඉන්දිය විශිෂ්ටයන් රසකට එක් දින පිටියට සමුදීමට සිදුවෙන නිසා. පළමු කාරණය විරාත් කෝලිගේ පිත්තේ වැදී යන පන්දුවක් ඩිකොක් රැකගෙන දැවියාමක් ලෙස ඉල්ලීමක් කරත් එය නොදුන් නිසා තෙවන මිනිසුරට යොමු කරනවා. පසු පුනරූපණ වලින් ඉතාමත් පැහැදිලිව පන්දුව පිත්තේ වැදී යන බව පෙනුනත් අල්ට්‍රා එජ් එක තුළ කිසිම සටහනක් නැහැ. නමුත් ඉන්දිය පන්දුවවන්නන් එල්ල කරන පන්දුව පොඩි නූල් කෑල්ලක වැදුනත් අල්ට්‍රා එජ් එක හොඳින් ඉහළ පහළ යනවා. ඉතින් මේ දැක්වෙන රූපය අනුව ඔබ මොකද හිතන්නේ? දෙවනි කාරණය කාල්සන්ගේ දෙවියාම. ජඩේජා යොමු කරන පන්දුවකට කඩුල්ල මුලා කිරීමක් ලෙස ඉල්ලුවත් කුමාර ධර්මසේන ඒ දැවියාමක් ලෙස සටහන් කරන්නේ නැහැ. ඉන්දිය කණ්ඩායම තෙවන මිනිසුරට යොමු කළ පසු මේ දැවියාමක් ලෙස ඉතාමත් ඉක්මනින් ලබා දුන්නා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පන්දුව පතිතවන තැන. රූපවලට අනුව නම් පිච්චක විනිසුරුගේ තීරණය එහෙම නැත්නම් අම්පයර් ස්කෝල් ලෙසයි සටහන් විය යුත්තේ. නමුත් එහෙම කිසිම සටහනක් නැහැ. බැලූ බැල්මටම පන්දුව පතිතවන කෝණය අනුව එය හොඳාකාරවම කඩුල්ලෙන් පිටතට යන පන්දුවක්. නමුත් හිතාගන්න බැරි ලෙස එය කඩුල්ල තුලටම පැමිණෙනවා. ඒ දැවියාම විනිසුරට වගේම පිතිකරුවන් දෙදෙනාටත් පුදුමයක් ගෙන දෙන කරුණක් වුණා. ඇත්ත ඉන්දියාව ඉතාමත් දක්ෂ කණ්ඩායමක්. ඒකයි විවාද කරන්න දෙයක් නැහැ. නමුත් ඇස් ඉදිරිපිටම මෙහෙම දේවල් වෙනකොට මේක සාධාරණ ලෝක කුසලණයක්ද කියන ප්‍රශ්නය ගොඩනගෙනවා. ඒ වගේම අදාහගත නොහැකි පන්දු දෝලණය අපේ කණ්ඩායම දැවීගී අපේ ක්‍රීඩකයන්ගේ බොරු බය සහ අදක්ෂකමට. නමුත් අනෙක් කණ්ඩායම් ඉන්දියාවේ තියෙන මුදල් බලය නිසා ඔවුන් ICC නටවනවා කියන එක ප්‍රසිද්ධ රහසක්. නමුත් අනෙක් කණ්ඩායම් මෙසේ මුනිවත රැකීම බියගුළු කමක්. ඉතින් මේ වගේ මොහොතක තමයි කුසල් මෙන්ඩිස්ගෙන් ඉන්දිය මාධ්‍යවේදියා විරාත් කෝලිගේ ශතකය ගැන ප්‍රශ්නයක් අහන්නේ. ඒකට ඔහු දුන්න උත්තරය දැන් හැමෝම දන්නවා. ලංකාවේම ගොඩක් YouTube channel කුසල්ගේ පණ්ඩිතකම කියලා ඔහු විවේචනය කරලා තිබ්බා. ඇත්ත ඒක පණ්ඩිතකමක් වෙන්න තිබුණා හෙට තියෙන ශ්‍රී ලංකා ඉන්දිය තරගයක් වුණා නම්. නමුත් අදාළ නැති මොහොතක අදාළ නැති ප්‍රශ්නයක් අහපුවාම කොන්ද කෙලින් තියන් උත්තරයක් දීම නිවටකමක් නෙමෙයි. අපේ කණ්ඩායම අදක්ෂයි. කුසල් 100ව ගහලා තින්නේ 3ක් වෙන්න පුළුවන්. අපි මේ ලෝක කුසලානේ අසාර්ථකම කණ්ඩායම වුණත් ඇයි අපි අදාළ නැති මොහොතක ඉන්දිය ක්‍රීඩකයන්ව පුම්බන්නේ? විවාදයක් නැහැ. විරාත් කොහලි කියන්නේ ඉතාමත් දක්ෂයි. නමුත් ඉන්දිය මාධ්‍යවේදීන් වෙනත් කණ්ඩායම් තරඟ කරනකොට අපේ ක්‍රීඩකයන් ගැන ප්‍රශ්න අහලා තියෙනවද? උදාහරණයක් විදියට දිල්ෂාන් මතුසංක. ඔහු මේ තරඟාවලියේ වැඩිම කඩුල්ලාවියා. නමුත් ඔහු ගැන ශ්‍රී ලංකා තරඟයේ කැරෙන්න වෙන කොතනද කතා වුනේ? කෝලිව උඩ තියෙන අයට අමතකද? අපේ රටත් එක්ක තරඟ කරන එක ලැජ්ජාවක් කියලා කියපු කතා ටික. ක්‍රීඩකයෙකුගේ දක්ෂතාවය ඇගේ යුතුයි. නමුත් අදාළ නැති මොහොතක බොරු මාකටිං වලට මෝඩ ප්‍රශ්න අහපුවාම පිළිතුරු දී යුත්තේ මේ අයුරින් තමයි. ඒත් එහෙමයි කියලා කුසල් මාර පොරක් වෙන්නේ නැහැ. ඒ වගේම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට එක්ස්කියුසස් නැහැ. ඉතින් මේ වන විට මේ ප්‍රකාශය ඉන්දිය සමාජ මාධ්‍ය තුළ වේගෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම කුසල් මින්ඩිස්ව විහිළුව බවට පත් කරගෙනත් තිබෙනවා. ඉන්දිය ක්‍රීඩකයෝ කී දෙනෙක් නම් අපේ ක්‍රීඩකයන්ව 2.50ට දාලා තියෙනවද? ඒට හේතුව අපේ ක්‍රීඩකයන්ගේ බොරු බයම තමයි. නමුත් පිටිය තුළ වගේම පිටියෙන් පිටත් ප්‍රතිවාදීන්ට සදාචාර සම්පන්න නොවන බොහෝ දේවල් ඉන්දිය ක්‍රීඩකයන් වගේම ඉන්දිය ප්‍රේක්ෂකයන් පවා සිදු කරනවා. ඉතින් මේවට උත්තර දෙන්න ඕන ග්‍රවුන්ඩ් එක තුලම තමයි. ග්‍රවුන්ඩ් එකේ දෙකර තුනට ඇඹරිලා මාධ්‍ය ඉස්සරහා මේ වගේ දේවල් කිව්වොත් ඒ දේ කොච්චර සාධාරණ වුණත් වෙන්නේ සමාජයට විහිළුවක් වෙන එක. කෙසේ නමුත් ඉදිරි තරඟ දෙකම පමණටත් වඩා ඉහළින් ජය ගන්න ලැබෙන්න කියලා අපි අපේ කොල්ලන්ට හදවතින්ම සුබපතමු. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දනිස් සජීවන.